सत्य दवास उदय वारे मट चुटा कुतर कलबल दवास मुखद अपेदोड़ नर्सरी आनवाने इतिम बातला परीपु मालुआ हदला हदपु मालूकूद धोनी उदय कैम कावल मत अम्मा नर्सरी अवे अद तुगे नर्सरी एके ऑरेंज टेक तमिलपाट पेस्टा तंबू कैरट दुडंबी गेदर इतना मल बिस्कट दूर लंच बॉक्स दिप धोनी तो ऑरेंज कलर अंदोनी सा अपट अलूते गव मगन उन्ना गव मे उड़कोट से तमिलपाट नी सा ममलंग तीपन फैब्रिक तमिलपाट मल की प्यार उद्यम कलवना सिद्धना इवागे मैं तमिलपाट बलून की तद नर्सरी अरयान उन्ना अभी अनवा मैं मेन मेहमत माई अभी बैक के याते मत यानी होंदते तुरुलेला हां इसले बैग लेकर बोलते बैग वहां दे बैग वहां दे कुछ ब्रेक पहन के ना मैं बैग वहां दे දුවගෙන නර්සරියකට ගෙදර ඉඳන් බයික් එක යනවා නම් යන්නේ විනාඩි 7ක 10ක වගේ කාලයක්. ගැලගෙන නර්සරියක පටන් ගන්න උදේ 8ට වෙනදට වඩා විනාඩි 5ක් විතර පරක්කු නිසා අපි ඉක්මනට ගේට් එක ළඟට ගියා. ඩෝනිව මේන් ගේට් එකෙන් ඇතුළට දාලා එයා නොපෙනී යනකම් බලන් ඉන්න පුරුද්දක් මට තියෙනවා. මට විතරක් නෙමෙයි හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම මේ පුරුද්ද තියෙනවා. අදත් මගේ ඩෝනි කැටේ අමාරුවෙන් පරිපල නැගලා නොපෙනී තනියම ක්ලාස් එකට යනකම් මම බලාගෙන හිටියා. සතිය දවස්වල මම සැලොන් එක අරින්නේ උදේ 8:00 9:00 අතර. අද එනකොටම උදේම මම ඔඩර් කරපු පැකේජ් එකක් ලැබුණා. එන්නක බලන්න මේක මොනවද තියෙන්නේ කියලා. මම ඕඩර් කරේ වෝල් පේපර්ස් දෙකක්. ඉතින් මේ රෝල් දෙක මම ගත්තේ මගේ සැලොන් එකේ බිත්ති වලට. මේ රෝස පාට වෝල් පේපර් එක ඉස්සරහටිකට මේ කොළ පාට වෝල් පේපර් එක පේෂල් ඒරියා එකට. मगे सलॉन का लघु सलॉन का नेमे इत मे वॉलपेपर्स अलवला एक अतम एक् मम इलांग सत्य पड़ी वीडियो करगने इना अद सलॉन की कलीन वेंकर गुकूत नह सामान्य मम मेकअप कराने नह लिपस्टिक का पितरा कराने है भाई सत्य के वगे इंदा मट हितना लाइट मेकअप तेमना चुटा कोई कीला एक एक काले हितने देवाल नेते टोनीम दाल किधर की हिंग मगे डे क्रीम मेकाई लिप बाम मेकाई देख में अप्लाई करेगा तमाई मान सलोन के टावे गिदर इंदन सलोन के टेन अन्न विना पहाकटा थोड़ा अड़ कालिया हिंद दूवली वादी फर्स्ट नैते हिंद मून आये सोदान वशतव्या नैकीला मैं फाउंडेशन के दान पटंगता मम के लिए मैं फाउंडेशन के विद्य अप्लाई करें FS 38 की क्रेलॉन के फैन केक एक कलर के मगे स्किन कलर का तेहकम यान हिंदा मेकअप कर लाला वेनसा पेन नती हिंदा मंगे कलर के आसवना अभी सामान्य फैन केक का काले पकड़ने वजुरते कलवां कर लीसा एक चुट्टा वेले नतीला मम लिपस्टिक आले पकड़ा इवागे मैं मंगाई मेकअप हेकट किए न
ඇස් දෙක වටේ චුට්ටක් අඳුරු පාටක් තිබුණ නිසා ඔරිෆ්ලේම් එකේ කන්සීලර් එකේ මං චුට්ටක් ඇස් දෙක වටේ කවර් කරගත්තා. මේක සෙල්ෆ් මේකප් එකක් හින්දා මම මට පහසු විදිහට කැමති විදිහට දේවල් ඇප්ලයි කරත් ප්‍රොෆෙෂනල් විදිහට මේකප් එකක් කරන්න මේ විදිහට නෙමෙයි. ඉතින් මෙතෙන්දි කියාගෙන ම යන්න ඕනේ කන්සීලර් එකට පස්සේ තමයි ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරන්නේ. ඊළඟට ඩර්මා එකේ ෆික්සින් පවුඩර් එක ඇප්ලයි කරා. ෆවුන්ඩේෂන් එකක් ඇප්ලයි කරාට පස්සේ ඒ උඩින් ෆික්සින් පවුඩර් එකක් අපි ඇප්ලයි කරන්නේ අපි අර ආලේප කරපු ෆවුන්ඩේෂන් එක හොඳට ෆික්ස් වෙන්න. හැබැයි පවුඩර් එකකින් එන පෙනුමට මං චුට්ටක් ආස නැහැ. ඒ හින්දා මට මැට් ලුක් එකක් ගන්න මේකප් එකට මම ආයේ FS38 එකෙන්ම පෑන්කේක් චුට්ටක් ඇප්ලයි කරා. අන්තිමට ෂිමර් පවුඩර් ටිකක් ගාලා මේකප් එක ෆිනිෂ් කළා. අද මට ඔඩර්ස් දෙකක් ලෑස්ති කරන්න තියෙනවා. ඇත්තටම දවස් දෙකක් විතර පරක් වුණා මේ පැකේජ් දෙක ලෑස්ති කරන්න. ඊට කලින් මම මගේ වතුර බෝතලේ පුරව ගන්නවා. අද දවසේ මගේ ටාගට් එක මේ පුරවගත්ත වතුර බෝතලේ සැලොන් එක ඇතුලේදී බීලා ඉවර කරගන්න එක. අද යවන්න තියෙන පැකේජ් දෙකෙන් එකකට ෂැම්පෝ බා 6ක් යවන්න තියෙනවා. මගේ නිෂ්පාදන අතර මේ වෙනකොට මම සබන් වර්ග දෙකක් නිෂ්පාදනය කරනවා. මේ දෙකටම පැකේජින් වලට ක්‍රාෆ්ට් පේපර් වලින් මම පුංචි කවරයක් හදනවා. අද දවසේ මුලින්ම මම කරන්නේ මෙන්න මේ කවර ටික හදලා ඉවර කරගන්න එක. වැඩි කරගෙන යනකොට මෙන්න සැලොන් එකට යාළුවෙක් ඇවිල්ලා. මේ දඟ චූටි මූණ පය ගානකට පස්සේ දකිනකොට මුළු හිතම සතුටින් පිරීලා යනවා. එයා ඉතින් මට සාදු කියලා උන්නහේකුත් තියලා තාත්තෙත් එක්ක ගෙදර යන්න තමයි හදන්නේ. මම මෙතන සැලොන් එක දාලා මුල් මාස 3 හස්බන්ඩ් බබාව ගෙදර එක්කගෙන ගිහිල්ලා වොෂ් එකක් දාලා දවල්ට කෑම කවලා මට සැලොන් එකට ගෙනත් දුන්නා. ඉතින් කාර්යයත් එක්ක සැලොන් එකේ වැඩ වැඩි වෙනකොට ඕඩර්ස් වැඩි වෙනකොට මගේ නිෂ්පාදනවල ප්‍රොඩක්ෂන් වැඩි වෙනකොට මට බබත් එක්ක මේ දේවල් කරගන්න ටිකක් අපහසු වුණා. පස්සේ පස්සේ එයා ආස වුණෙත් නැහැ සැලොන් එක ඇතුලේ කොටු වෙන්න. ඊට පස්සේ මාසයක්ම තාත්තා මගේ ගෙදරට ඇවිල්ලා ඩෝනිව බල්ලා දොන්නා. මගේ කලින් වීඩියෝ ඔයාලා බල්ලා තියෙනවා නම් ඔයාලා දන්නවා මම බබාව මට පුළුවන් තරම් සුවපහසුවෙන් ගෙදර තිබ්බා කියලා. ඉතින් ඒ සුවපහසුව හැමදාම එයාට දෙන්නයි හැමතිස්සෙම මාත් හස්බනොත් උත්සාහ කරන්නේ. ඉතින් සති දෙකක වගේ ඉඳන් දැන් වෙන්නේ බබා ගෙදර ගිහිල්ලා හස්බන්ඩ් එක ලෑස්ති වෙලා හස්බන්ඩ්ගේ අම්මලගේ ගෙදර යන එක. හස්බනොත් මමත් හැමතිස්සෙම හිතන්නේ අපි දෙන්නගේ වැඩත් කරගන්න ගමන් ධෝනිට අපිට දෙන්න පුළුවන් උපරිම නිදහස සතුට දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් ඊළඟට කරන්න ඕන පියවර මොකද්ද කියලා මේ දවස්වල අපි කතා කරගෙන යනවා.
සතිය දවස්වල දවල් 12 ඉඳන් හවස 5:30 වෙනකන් දෝනිය සුවපහසුව තියන්න පුළුවන් හොඳම ක්‍රමය මොකද්ද කියලා ඉක්මනින්ම අපි හොයාගන්නවා. මම ආයෙත් වැඩ කරන ගම. මේ වැඩ කරන ගමම මම කියන්නම් මේ ලොකු කතාව මං කිව්වේ ඇයි කියලා. මට කියන්න ඕමනා උනේ ඔයත් මම වගේ නම් එහෙමත් නැත්නම් ඔයත් ගත කරන්නේ මම වගේ කාල පරිච්ඡේදයක් නම් මේ ලෝකේ ගොඩක් අය මේ කාල පරිච්ඡේදය පහු කරනවා. ඉතින් ඔයාට ඔයාගේ පවුලත් ආදරෙන් රැකගෙන තමන්ගේ වෘත්තියත් හරියට කරගෙන යන්න එන හැම අභියෝගයකටම බය නැතුව මුණ දෙන්න. මනසින් කඩා නොවැටි ඔයාගේ ශක්තිය දිගටම පවත්වාගෙන යන්න. ඔයා තනින් නැහැ. ඒ කියන්නේ ඔයා වගේ අපි වගේ මේ ලෝකේ ගොඩක් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ වෘත්තියත් හරියට කරගන්න ගමන් දරුවන්ගේ සතුට ගැනත් හොයලා බලනවා. ඔන්න පැකේජ් එකත් හදලා ඉවරයි. මේ අතරතුර අද සැලොන් එකට ආවේ ක්ලයන්ට්ස්ලා දෙන්නයි ඒ ත්‍රෙඩින් වලට. ඉතින් ඒ දේත් කරලා දීලා බලනකොට පහමාරට ලඟ වෙන්නම වෙලා. දෝනිව ගහස්පතින්ද හවස මට සැලොන් එකට එක්කන් එන්න සිද්ධ වුණා. ඒ එක්කන් ආපු චූටි වෙලාවේ එයා මුළු සැලොන් එකම අනිත් පැත්ත හරවලා තමයි ගියේ. කොහොමත් ගහස්පතින්ද කියන්නේ මම රාක්කාස් කරන දවස. ඉතින් ඒ හින්දා එද ඊයේ මට ඒ දේ කරගන්න බැරි වුණා. ඉතින් මම අද මේ බඩු ටිකත් හොඳට පිහදාලා රාක්කෙත් හොඳට පිහදැම්මා. ඔයාලට මං කලිනුත් කිව්වනේ මට තියෙන පුංචි සැලොන් එකක්. ඒ වුණත් මේ පුංචි සැලොන් එක ඇතුලේ පිරිසිදුකම උපරිම තියාගන්න මං පුළුවන් තරම් උත්සාහ කරනවා. දවස ඉවර වෙනකොට ඒ දවසේ සැලොන් එකේ වැඩ කරපු තැන් අස් කරලා දූවිලි හැම පිහදාලා සැලොන් එක පිළිවෙලක් කරලා කියාට පස්සේ ඒකව දවසේ සතුටින් වැඩ පටන් ගන්න පුළුවන්. දැන් නම් 5:30ත් පහු වෙලා. දැන් ගෙදර යන වෙලාව හරි. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. කාලෙකින් නේද මම වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් දැන් නම් හිතාගෙන ඉන්නේ ඉස්සරහට දිගටම වීඩියෝ සරගෙන එන්න. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් ආයෙ දවසක් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.